හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් අහමාස් රටෙහි නාසාහු නගරය තුල පිහිටි ක්ලින්ටන් ජාතික උද්‍යානයට ගියා වූ කෙනෙක් නැවත යාම ඉතිහාසයේ ඛේදජනක කාල පරිච්ඡේදයකට නැවත යාමක් වැනිය පොළව සහ ජලය එක්වන තැන කඳු ගැටයකට යන ගල් පඩි පෙළක් තිබෙනවා 18 වන සියවසේ නැව්වලින් බහමාස් වෙත ගෙන එනු ලැබුවා වූ වහලුන් මෙම පඩි පෙළ නැංගා විය හැකි එසේ නැංගේ තම පවුල් අත්හැර අමානුෂික වද හිංසාවලට ලක්වීමටයි එහි මුදුනේහි එම වහලුන් වෙනුවෙන් ස්මාරකයක් සාදා තිබෙනවා කේදාර් කඳන් ස්ත්‍රීන් ලෙස කැටයම් කර තිබෙන අයුරු දැකිය හැකි ඔව්හු මුහුද දෙසට නැති යොමා ඔවුන්ට නැතිව ගිය පවුලේ අයවලුන් දෙස බලා සිටින්නාක් මෙන් සෑම කැටයමකම වහල් කපිතාන්ගේ කසෙන් තුවාල වූ කැලල් දකින්නට පුළුවන් නැති වූ දේවල් ගැන වැළපෙ මෙම ස්ත්‍රී කැටයම් අපට මතක් කරනුයේ ලෝකයේ තිබෙන අසාධාරණයන් සහ ලෝකයේ ඇති කැඩි බිඳුණු ක්‍රියා ජාලයන් හඳුනා ගැනීමේ ඇති වැදගත්කමක් ලෙසටයි ඒවා ගැන වැළපිය යුතු වෙනවා විලාප කීම අර්ථවත් කරන්නේ අපට බලාපොරොත්තුවක් නැතයි යන්න නම් නොවේ එය දෙවිඳුන් හමුවේ අවංක වීමකි එලෙසින්ම තුනුවන්ට නම් මෙය හුරු පුරුදු දෙයකි ගීතා වලිය තුල ගීතවත් වූ ගීතයන් 140ක් පමණම විලාපයන් විලාපකී පොත තුල ආක්‍රමණිකයන් විනාශ කළ නගරයේ දේශ බලා සෙනඟ වැළපෙන අයුරු 3:55 තුල දකින්නෙමු වේදනාව නැමැති යථාර්ථයට දිය හැකි නීත්‍යානුකූල ප්‍රතිචාරයක් නම් විලාපයයි එසේම එය වේදනාව සහ කරදර මැදෙහි දෙවිඳුන්ව දකින්නට සලස්වයි වැරදුණු අහිමි වුණු දේ ගැන වැළපෙන විට අප අපටමත් අන් අයටත් ආරාධනා කරනුයේ වෙනසක් සෙවීමටයි නාසාහුහි ඇති උද්‍යානය ජෙනිසිස් උත්පත්ති ලෙස නම් කර තිබෙන්නේ ඒ නිසා වෙනි විලාපේ ස්ථානය අලුත් දේවල ආරම්භයේ ස්ථානයක් ලෙස හැඳින්විය හැකිය අපගේ විලාප කාල තුලින් අලුත් දෙයක් ගෙන එන පිණිස අපට දෙවිඳුන් කෙරෙහි විශ්වාස කළ හැකිය